අද මුල්ුල් ලෝකෙත් ඒවගේ ම අපේ රටත් කොලෝන වසංගතයටට මූනදිල තින මහදක තවත් කේදවාශයට මහුණ දෙන්න අපට සිද්ධ වෙලා තියෙනවා. වේ පසුගෙ ද සිළි වෙච්ච නැවේ පිපිරීම නිසා සිදි වෙලා තියෙන විනාශය. මාධ්‍ය වාර්තා කරනවා අපේ කලාපේ ඉතිහා සි දුවෙච්ච. ලොකුම වනාාසේකයි කියල. පාරිසික යුතුය පිබඳ ආයතනය අදරජයට විරුදජොන් අඩු පොල තිේවා. සංාක ශේෂත්‍රයේ දීවර ශේෂත්‍ර පමණක්ටේේ කෑ බීමවලට පැමිලසුගේ ජීවිත වලට එක දිය්කායින්න බලපෑමක් ඇති කල තියෙනවා. මහචාරය චන්දිිමමා ු චන්දිිම මහාචාරිි චන්ධදිමමා ම දැක්ක මාධ්‍යවලින් මාධදිසා ච්චාවක් කල ප්‍රශ්න කරල තිබුණවා. පොල් සංවිධානය අනතුරුවයැ වම් කිරීම නිසා. ලෝක රටවල් දෙකක්ම බාරගැන්ම ප්‍රතික්ෂේප මේ නැව අපේ මෝදදු සීමමාඇතුලටආාවය කෝමට කියලා. ඉට පස්සේ මම දකිනවා එති පොලිසියලවව. ප්‍රශ්නකරන්ට විර්ශනය කරන්නට රජේ පැත්තිම් පැමිණල්ලි කරනු අයි කියලා. මොනවල් දේ නම අපි රට වෙන්නේ. මේගේ බැෑරුම් ප්‍රශන ගැන ප්‍රබුද්ධ සමාජය අවධ වෙලා සංවාධිකට යන්නේ හදනකොට. ප්‍රශ්න කිරීම් කරනකොට. බය ඇතුල්ලත් කරලා. ගල්න් අත්තනකට ගැනීමම් කරනවා. අපිරට අනතුරදදාක තත්වකට මොුණදිල තියෙන්නේ. මේ පාරිසරික විනාශය පමණක් නෙමෙයි. වසංගතය ගැන පමණක් නෙබෙයි. මේවා දඩමීම කරගෙන පෙරට ගෙන අන්න යන්නකු හොමද. මේ ප්‍රශ්නවලින් අසමත් වෙනකොට උත්තරය මර්දනය බවට පත්වෙලා තියෙනවා. අද මහාාරය චන්ධිමාව පිතර නෙයි අදෞඛ්‍ය මාත්‍යංශ ලේකන්තු නිකුත් කරනවා ලිපියා එගල රජයේ නිලේ තමන්ගේ අමාත්‍යංශි ේධරම හසරන්ට මාධ්‍යට කතා කරන්ට පයි කියලා. වහන්න දේවල් නැත්නම්. කරන්නේ නිවැරදි දේවල් නම්. ඇයි කටවල් වහන්න යන්නේ. ඒ නිලධාරීන්ගේ අඩු පාඩුකම් දුරලකම් මේ තත්වේ සැබෑ තත්වේ යථාර්ථය ජනතාවට දැනගන්නට අයිතියක් තියෙනවා. එකක භාෂනයේ නිදහස අපේ ්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙනවා මේවයි ආණඩුව උදුරගන්න හබන්නේ. දිගටම අපි දකින්න මේක අසාර්ථක ආණ්ඩුවක් අසමත් ආණ්ඩුවක් මෙ රටඒ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට තහංචිධනකා අපි දකින්නේ. සිවනි ංහදර ම දකින්නන්නේ අපේ රටේ ඉතිහාසේ අන්ඳරම දවසක් විදිට මොකද මේකෙගුණේ ස්වාධයන කමිෂණන් සබාවල් ලොකොම හසසි කළ දෙැන්ම. අද අධිකරන්න පද්ධතියේ ස්වාධීනත්වය ගැන අභියෝග එල්ල වෙලා තියෙනවා. මැතිවරන පත්වන්න ස්වාධීනව පුළුවන්කමක් ලැබෙයිද කියන එක ප්‍රහෙලිකාවක්වාට පත් වෙලා තියනවා. මෙම සියල්ලරීමම වවකීම බට පුද්ගලින් පත් කරන්නේ ජනාධිපතිවරගේ අිමතයයට අන්නුව. නමිම කොමිසමට පත් කරන්න මේ විදියටට මට දිගටම පෙළ ගස්සගෙන ඇන්න පුළුවන්. අපේ ජනතාව අවදියෙන් බැලිය යුතු අවස්ථාවටට ඇවිල්ල තියෙනවා. මෙම ගියොත් අපේ රට කොහාටද යන්නට හදන්නේ. අද මේ වසන්දතේ පිල්ිබඳ ප්‍රශ්නය ගන්න. මේ ප්‍රශ්නය හරියට කලබනා කරනය කරත් ලෝ ෙරටවල් කොයි විදිදයට වැඩෙරුවී. අපේ කලාපේ රටවල් දිහා බලන්න ද අපේ මිනිස්සු එන්නතක් ගන්න පෑ ගණන්. ය හතත්ක් පලම් බල ගිල්ල ගන්න බැරිුවෙනකට ආහෝ ගෙදරෙනවා වැඩිහිට උදගේ පොලිම හිටකෙන්න බැරිහින්ද. ක්‍රමයක් නෑ සැලස්මක් නෑ වැඩපිළිවෙලක් නෑ සූධනමක් නෑ. මේ කකරන්න තිබුණන්න ඉතාව පැදිලි දිටම. CR වවාර් පරීක්ෂණ හරිගට කෙරෙන්නේ නහැ මේවා බ ක්‍රමවත් නෑ අදේ කද පරීක්ෂණ පවා අඩ වෙලා අඩ වෙලා තියනවා. නමුත් හඳුනගන්න ආසාධීතය සංක්‍යාව ඒ පරීක්ෂණ අඩ වෙලා තිනෙන මට්ටමකදි ආසාධිතයන් සංකයාව වැඩලා වැඩි වෙලාතියනවා. ඒ ගම්මටමින් මිනිසුන් ඒහට හට දුවන් ඇතුව රස්තිියයාදු කරන්න ඇතුව ජංගම සේවා පවත්වල අපි නිල දෞකිල්ල ධාරම හගේ උපදේස් පරිදි මඟ පෙන්නවම ඇති හරිගට කරගන්න තිබුණ. අත් පි පරික්ෂයක් කළත් ගම්වල උදවයට ඒවයි ප්‍රතිපොර ලැවෙන්න දවස්වතියක් දවස් දහයක් ගත වෙන. මේ කාලය තවත් ආසාධීතුය වැඩිරන්නට එවහල් වෙනවා. රෝග ලක්ෂණ තිය තියෙන උදවට පිCR පරික්ෂණ කරගන්නට පුලුවන්කමක් නෑ. මොකද මේ තත්වය. සිම ක්‍රමවේද. ඒ මදිවට. ආණ්ඩුව මේ විශෂය ගැන දැනුමක් තියෙන ආණ්ඩුවේම උදවව මයිම් කරන්නේ නෑ. අපේමදැක්ක වෛද විශේෂක්ති වයි දෙසුදර්ශනීන ප්‍රාන්ධපුරල්ලිම මහත්මිය ප්‍රකාශ කලා එකවස්ථාවකදී. සමුදල්ිනට ප්‍රශ්න්‍යන්තියනවා අිධානපතින්ගේ ආදරබලා පපුොත්ති වෙනවා ෝහල අඩු පු සම්පර්ණ කරන්න කියලා. එක කරලා ඒලක දවසේ අ ආණ්ඩුවේ දශ පාලනක්ෂියය එතුමිය සමච්චල් කරනවා. ඒ නසික ආා්‍යයක් තියනවා ඇ මේ වගේ ප්‍රකාශයක් කරන්න කියලා. වාරද මේ යන්නේ පට පටු දේශපාන පැවැත්ම ගැන හිතනවා විතක් යාර්ය දීන්න ප්‍ර්නව වලට අවංකව මුහුණ දෙන්න අන්ඩුව ලේස්තිනෑ. වසංගත රෝග පිළිබඳ ක්ෂ ජාතගේ ජාති්‍යන්තර සංවිධානයක දකේද. වසර විසිපාක් උපදේශවරේ කැඩ් හිටිය මහහාචාරය තිස්ව විතාරන මහත්්මය. එතුමා. ඒ කනස් සල්ලෙන් හින්න මේ රට ඇතුගේ මේ සම්ම මේ ප්‍රස්සේ සම්න්දධය ලබාදන්න පුළන් දාාකත්ව ආදුව ගන හැ කියලා. එතුම ප්‍රගශයක් කරල තිබන දසාකච්චාගේ මතකයි තුම කිව මේ පෙන්න්න රෝස මල්පින් තුරණ තියෙන්නේ අපිඉන්නේ බහෑනක අඩියහ කියලා ආඩුඇස් හරිය යතුව තිබෙනවා. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. අද බලන්න ජර්මණී චාන්සල් වරිය. ඇන්ජලා මර්කල් ප්‍රකාශයක් කරලා තිබුණ. මේ එතුම කිව්ව මේ වසන්ගතය පිළිමඒ ඒ පස්සෙතේ නවදීදකිවවා. මේ ප්‍රශ්නේති ජර්මණයේ පලවනි චාන්සලවරිය මම සහමගේ ඇමතිමන්ඩලේ ඉන්න පිපස්සෙන් මේක ඉස්සරහයින්නේ සෞඛ්‍යෂේතය සම්බන්ධ උදිය එකගල තමයි අපට මඟ පෙන්ව දෙන්නේ අපට තෙනෙකුලට සහයෝගේ දෙනක අප ේෙකුලට දෛර දෙනක කියල මේක තමයි හරි ප්‍රවේශ මේක තමයි නිවැරදි ප්‍රවේශ, අ බල නොසින්තල වගේ රටවල් අද හුස්මගන්න පටන් අරන්තියවා අපිට මොකද වෙලා තියෙන්නේ එන්න ගැනීම ල ලෝක රවල් කොචර පි ති අත්වේවා. කලාපි දිහාවලන්න වැඩිදුරයන්ටිපා අප කලාපි දිහාවලන්න මාලදදිවයින්න. අද සට පනස්නාවයක් විතර තමන් නතාව ගොදගේ එන්න කිරී සම්පර්න් කල තියෙනවා. භූතාානයයට හැට ුටුවෙන් පලවෙනනේ කලාපි මහිතන්න සට හැටකට යුට්ටුවෙන් එන්න දීම මන්ගේ ටවසසියගේ සම්පූර්ණ කල තියෙනවා. මොංගෝලියාව ට පනස්නා අතක්දකේද මේ එන්නත්දීම සම්පූර්ණ කරල තියෙනවා. අපිඉන්න සයට හතයි දසම ගානක අපට ඇයිම මෙෙම වනේ. අප සෞඛ්‍ය විශාර්ය විශේෂක්නීෙන් අදහස් තුට්ටුවකටත් මයිම් කළේ නෑ. රට බහන්න කියලා කියනකොට. සංචාරකීන්ට නිය මේ නිරෝධයන නීතිධානන්න කිය කියනකොට ගනගත් නෑ එකකොළඟ පත්තක දාල දේශපාන තීන්දුවට ගැ ගිය පාලිමිින්තුයි පවාමට මතක් වෙනවා. අපි විපක්ෂ නායකතුමා මේ ගැන කතා කරන්න පටන්ගත්තේ දෙදස් විස්සේ ජනවරි මාසේදක. . වාර්තාවත් සාක්ෂිකනවා එතු ප්‍රශ්න රින්ම්ල දැහකි්වා හදිසි ප්‍රතිකාර මේ අංශයල් ශක්තිමත් කරන්න. ඒට අවශ්‍යයේ ඇඳවාතික ගෙන්න්න ගණඩ. අශ්‍ය බෙහෙත්තේ ගන්ඩ. එතුමට හිනා වනායිදෙන ලොකු බොරු බිල්ලව මන්නහදවා නිසු බයකරන්න පයිකල කිව යදධ දනපු අපට මේ ක න ප්‍ර්නයක්ද කිය හව මෙහිම මේ පස්සෙ හුණ දුදන්නන්නේ මේ පටු දේශපාල පැවත්වකට යන්න පුලුවන් තමක් නෑ. අද ර්ථකය කලබනා කර එකකරගන්න විරක් මේ වසන්ගතය කලබනා කරනය කරගැනීම අතත් ආණඩ වාසමත් වෙලා තියෙනවා. අද රටේම මතයක් ඇති වෙලා තියෙනවා මේ පටු දේශපානය ඇහිම් බලන්න නැතුව හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නයට මුහුණ දේ ුතුයි කියලලා නමු ආණඩුව එකට සතුරුදාක ප්‍රති චායයක් දෙන්නන්නේ ම කණගාවෙනවා රනිල්ි එක සිම ඇතු පව්ගදකරු ප්‍රකාශයක් කල තිබුණවා මේ හොඳද පරක්ම ැහු කඳදන්න එතුමයි ප්‍රශද කියීන අවධාරණය කරන එක අවස්ථාව එක අවස්ථාවකද මේ පිළිබඳව තීරන ගත යුත්තේ ජනාධිපතිවරයයි කැබිණට් මණඩලයයි වෙන කාවවත් ගාවගන්නන්නේ පා දැඩිලි සවධාණය කරන තු. හකද මේ ප්‍රකාශ ේරු මතතුමයි ගෞර හනවා ොකද මේ ප්‍රශය තේරු මේ කාග ූමනාවදීටු කරන්නහගන්න. මෙහේ අබුල්ලු රටම හැමෝම එකතුවෙලා ජාති පශ්නය කැට සලකල මේ පස්සෙට උත්ර දන්න කිය කියනකොට රනිල් විරම සිහම හත්ම කියන මේක ජනාධිපයතුමයි ඇ මේ ජනාධිපේතුමායි ඇමති මන්ලයි අසමත්තිය කියන කාරණය පැහදිලි. මේ තත්වේ තියදදි. විපක්ෂය පාලිමේන්තුුවට එන්නාදන පාලිමේන්තු වරකිව තු පාලිමේතු මන්ත්‍රීවරේ විද කතා කර දවා. මේ ගණු දෙනුකාර දේශපාලනයේ නිමාවක් අපි දැකේ යුතු තිබෙනවා. අපිේ අරට ප්‍රාතෙන්දගෙන් හිල තියවා අපි එගුල්ං ආරක්ෂා කරනවා අප ගුලඟ ආරක්ෂා කරනවා. මේ ඉගුල්න්ගේ හඩ බවට අපිත්වනවා අපේ හඩ බවට ගල්ලඟ පත්වෙනවා මේවැනි සාතමයි ජනතාව කලකිරුණන්නේ ලොක කෝපයක් තියන්න මිනිිසුන්ට මේ දේශ මේ වැදි දේපාලයගෙන. ලොකේන්තියක් කලකිරීමක් තියෙන්නේ. නිසා ජදේයන්ගේ නාමෙන් මෙට හරි පාලට දාට නම් පලල් විදිහයට කල්පනා කරන්න අද. පජ සෞඛ්‍ය පස්සේ පමණනක්ේ පෞඛ පස්ති පබනක්නේ මදකින් ම දකින්නේ. පජාත්‍රවවාදේ පවත් පි ත් ලක ප්‍රශ්නයක් වන කඳවුර දකට ීමට බිරතින. එකක් පජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන කඳවුර සහ පජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්. හද දගු ම මහපන තරගන්ටෝන තමන් සිටිය ුත්ේ ොයි ඳගුදන කාරනය විද ේරට යන්න එෙඩද අපි කාටවත් යුතුකමක් නෑ. එනිසා ේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අයිතිවාසික මා රක්ෂා කරන්න. කොටන් වඩ අපේ මිලසුගේ ජීවිත බේරගන්න අපි පටු පක්ෂ ෝනයෙන් බල නැතුව ොළල් විදට බල්ල මේ පස්සෙ අපේ ජනතාව බදුවගන්න කතයතු කල යුතු අවස්ථාව ඇවිල්ලතිගෙනවා. ප්‍රමාද වැඩි දැන්වත් ඒ තරන ග තු . තුරුවම පස ව ට දන්න නුදන කාරදේශපාලනය අවසං කරලලා හරි දේවල් වෙනුවෙන් පෙනිහිටින්න පන්න.